මෙවර අයවැය කරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍ය ධරයා හැටියට රුපියල් බිලියන 8ක් මිලියන 8000ක් සිළුම පරීක්ෂණ ක්ෂේත්‍ර සඳහා වෙන් කළා තිබෙනවා. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රෙත් රජයේ ප්‍රදානවලුත් ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙනුත් රිසර්ච් ග්‍රාන්ට්ස් හම්බ වෙනවා. මම හිතනවා ඒවැයින් අපි ප්‍රේම ප්‍රයෝජන ගන්න ඕනේ මේ වෙනකොට අපේ අමාත්‍යංශත් මැදිහත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් අපගේ රාජ්‍ය විශ්වවිද්‍යාල සියල්ලම පාහේ විදේශ රටවල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ශ්‍රේණිගත කිරීමවලදී 1000න් උඩ ඉන්න ඉහළින් ඉන්න විශ්වවිද්‍යාල සමග සහයෝගීතාවෙන් සහයෝගීතා ගිවිසුම අත්සන් කළා ඒ රිසර්ච් කොලැබරේෂන්ස් වලට ගිහිල්ලා තියෙනවා ඒ විතරක් නෙවෙයි දැන් සතියකට පෙර ඔස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලය අපේ විශ්වවිද්‍යාල පද්ධතියට ආචාර්ය උපාධි 40ක් ශිෂ්‍යත්ව අපිට පිළිගන්න 30ක් ක්‍රියාත්මක වෙනවා අලුතෙන් තව 10ක් ඒ වගේම අපි මේ වෙනකොට රජයේ විදිහට අවසර දීලා තිනවා අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට කලින් නම් පූර්ව දැනුම් දීමක් කළා සෑහෙන කාලයක් ගත වෙනවා වෙනත් රටවල විශ්වවිද්‍යාලත් එක්ක ඒ රිසර්ච් කොලැබරේෂන්ස් වලට යන්න හැබැයි දැන් අපි අවසර දීලා තිනවා ඒගොල්ලන්ට පළමුවෙන්ට ඇතුළු වෙලා දැනුම් දීම පමණ ප්‍රමාණවත් කියලා අධ්‍යාපන අමාත්‍යාංශයටත් විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒ වගේම උසස් අධ්‍යාපනය උසස් අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා යෝජනා රාශියක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක යෝජනා වෙලා තියෙනවා ප්‍රධාන ක්ෂේත්‍ර හතරක අපි ලබන අවුරුද්ද ආරම්භයත් එක්ක මේ කටයුතු ආරම්භ කරනවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්‍යාපීඨ වලින් එන ඩිප්ලෝමා ධාරීන් වෙනුවට අපි සැලසුම් කරලා තින්නේ 2028 ඉඳලා ලබන අවුරුද්ද ගන්න පළවෙනි ඉන්ටේක් එක ඉඳලා BEd උපාධිය අපේ අධ්‍යාපනික විශ්වවිද්‍යාලයෙන් පිරිනමන්නට සෑම විශේෂත්‍රයකටම අපේ පාසල් පද්ධතියට අවශ්‍යයි. එතකොට මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන උපාධි අපේක්ෂකින් ඇතුළත් වෙන්නෙම තමන් සාර්ථක ගුරුවරේ සයින්යහ ඔබට යන අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා සම්බන්ධ වීමේ ඒකායන පරමාර්ථය. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා ගුණාත්මක භාවයෙන් යුත් උපාධිධාරී ගුරුවරේ ප්‍රථම අවස්ථාවේ ඉඳලා අපේ පාසල් පද්ධතියේ දරුවන්ට ලබන සාමාන්‍ය අධ්‍යාපනය තුල වෙනස්කම් රාශියකට අපි මුල පුරනවා දරුවන් පාසල් ගත කරන කාලය තව වර්ෂයකින් අඩු කරන්න ඒතර විශ්වවිද්‍යාලයට ගත කරන යන ඇතුල් වෙන කාලය අවුරුද්දකින් ඉක්මන් වෙනවා විශ්වවිද්‍යාලයෙන් පිට වෙන කාලය අවුරුද්දකින් ඉක්මන් වෙනවා පශ්චාත් පාසාචාර උපාධි සංඥාට යන්නට ඔවුන්ට ඒ ජව සම්පන්න කාලයේදීම තරුණ කාලයේදීම ඉඩ ප්‍රස්තාව ලැබෙනවා දැන් තියෙන ක්‍රමයට කේම්බ්‍රිජ් එඩෙක්සෙල් විභාගවලට පෙනීන දරුවෝ අවුරුදු 17 දී විශ්වවිද්‍යාලයට යනකොට අපේ අය උසස් පෙළ පළවෙනි වසරේ තමයි ඉන්නේ ඒ අය විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට තමයි අපේ අය ඇතුළට යන්නේ ඉතින් මේ වෙනස අපි නැති කරා ඒ වගේම තාක්ෂණ ඒ වගේම විභාග කේන්ද්‍රීයව තිබෙන්නා වූ විභාගයේ තිබෙන්නා වූ වේටේජ් එක බර අඩු කරලා පෙර පාසලේ ඉඳලා වැඩසටහන් දැන් සම්පාදනය කරලා තියෙනවා. එතන ඉඳලම මේ අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමින් ඉදිරියට ගෙනියනවා. ඒ ක්ෂේත්‍රය. අර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය. උසස් අධ්‍යාපනය සඳහා නියාමන කොමිෂන් සභාව. රාජ්‍ය නවන විශ්වවිද්‍යාල වලට වෙනම නියාමන කොමිෂන්. වෘත්ති අධ්‍යාපනයට තවත් නියාමන කොමිෂන්. මේ සියල්ලම නැෂනල් එඩුකේෂන් කොමිෂන් එකකින් ඉහළින් නියාමනය වෙනවා. මේවෙන් පිරිනමන උපාධි ක්වොලිටි ඇෂුරන්ස් ඇන් ඇක්‍රිඩිටේෂන් කමිෂන් එක අපි හදමු. දෙයක පනත කෙටුම්පත් කළා අමාත්‍ය මණ්ඩලෙට ගිහිල්ලා ඉවරයි. ඒක ලබන අවුරුද්දේදී එළිදක්. ඉතින් එකවර අධ්‍යාපන ක්ෂේත්‍රය තුල වසර ගණනාවක් ප්‍රමාද වෙච්ච ක්‍රියාවලින් රාශියක් එකවර අපි ආරම්භ කිරීමට කටයුතු කරගෙන යනවා. හැබැයි අධීරෙන් අධීර ඒක විශාල අභියෝගයක්. රටේ ආර්ථික තත්ත්වය ජාත්‍යන්තර තත්ත්වයන් හැබැයි කෙසේ වුණත් අපේ රටේ සාමාන්‍ය අධ්‍යාපනයත් උසස් අධ්‍යාපනයත් වෘත්ති අධ්‍යාපනයත් මේ තුනම අපි ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගෙන යන්න ඕනේ. ඒ තේ සඳහා
විශාල පරිශ්‍රමයක් අපිට දරන්නට වෙනවා. හැබැයි අපේ දැනට විශ්වවිද්‍යාල පද්ධතිය ඕනෙම උපාධිධාරියෙකුට ලෝකයේ ඕනෙම විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා එතෙන් එහාට පශ්චාත් උපාධියෙන් එහාට යන්න ඒ හැකියාව දක්ෂතාවයේ අපි විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් අපි දීලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක මා හිතනවා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටත් විශේෂයෙන්ම බෞද්ධ අධ්‍යාපනයේ පිළිබඳව මේ ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන පැත්තට විශාල සේවයක් පිටුවහලක් වෙනවා මෙම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන විශ්වවිද්‍යාලය.